අද මේ පවත්වන නායකත්ව පුහුණු පාඨමාලාව අපි ගොඩාක් කල් ඉඳලා බලාපොරොත්තු වුණ දෙයක් මේ පෞගේ කාලයේ පැවත් තිබුණු කොරෝනා තත්ත්වය නිසා අපිට මේක පාත්තන්න බැරුණා මේකට ජාත්‍යන්තරව අපිට ආධාර උපකාර කරනවා මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම ප්‍රොවින්සස් හතෙන්ම කට්ටිය පුහුණු කරුවන් ගෙන්නලා ඒගොල්ලන් නායකත්ව පුහුණුවක් ලබා දෙන්න මේ හේතුව අපි ලංකාවේ කාන්තා රග්බි ඉදිරියට අපි ව්‍යාප්ත කළ යුතුයි දැනට කාන්තා රග්බි ක්‍රීඩා කරන සංගම් විදියට තියෙන්නේ හමුදා තුනක් නාවික හමුදාවත් වන හමුදාවත් යුද හමුදාවත් සහ CRNFC ක්‍රීඩා සමාජය පමලයි කොළඹ ඒ ඩිවිෂන් කාන්තා රග්බි නියෝජනය කරලා අපිට ඕනේ මේක ගම් මට්ටමට ව්‍යාප්ත කරලා ඒ පැත්තෙන් ලියුනොත් අපිට කාන්තා කණ්ඩායම් මේ තරගාවලිය සඳහා ඉදිරිපත් කරන්න. මොකද අපේ ශ්‍රී ලංකා රග්බි සංගමේ සභාපතිගේ සහ අපේ සැලැස්ම තියෙනවා 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි දෙකෙන්ම අපි පදක්කම අදිනා ගැනීම. ඒ වගේම 2023 දී අපි ලෝක ශූරතාවලියට ක්වොලිෆයිඩ් වෙන ගැන අපි ඒකේ මේ අපිට සහභාගී වීම සඳහා අවස්ථාව ලබා ගැනීම තමයි ඊළඟ එක. ඊළඟට 2024 දී ඔලිම්පික් ක්‍රීඩාවලියට සුසුකම් ලබා ගැනීම. ඉතින් ඒකට අපි සංවර්ධන ව්‍යාපාර සංවර්ධන කටයුතු සියල්ල සිදු කරගෙන යනවා. කාන්තා රග්බි සංචිතය අපි පිහිටවන්න යන ඉදිරියේදී කටයුතු කරනවා. දැනටමත් අපිට බොහොම සතුටු වෙන්න කරුණක් තියෙනවා. අපි ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කාන්තා සත් සමාජික කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උරල නියෝජනය කරා ප්‍රථම වරට. ඒ වගේම ආසියාවෙනුත් ප්‍රථම වරට නියෝජනය කරා. එහිදී ඔවුන් සෑහෙන අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත්තා. ඒ ක්‍රීඩිකාවනුත් සහ නවක ක්‍රීඩිකාවනුත් අලුතෙන් සංචිතය බදා ගැනීමල දීර්ඝකාලීනව පුහුණු පාටවල පාත්වලා ආසියානු ක්‍රීඩා උලටත් අනිත් ක්‍රීඩා උලවල සහභාගී වීමට යනවා. මේ වගේ නායකත්ව පුහුණු වැඩසටහන් වලින් මේගොල්ලන් නායකත්වයේ සහ රග්බි ක්‍රීඩාව පිළිබඳ හඳුනලා දීලා එය ගමට ව්‍යාප්ත කරලා කන්නවාගෙන යන්නට තමයි මේ අපි මේ පාඨමාලාව සිදු කරන්නේ. ඉතින් මේකේ සම්පූර්ණ බලාපොරොත්තුව මේ පුහුණු කරුවන්ගේ ආකල්පමය වර්ධනය කරලා ඒගොල්ලන්ගේ නායකත්වයේ වර්ධනය කරලා ඒක ගමට ආරයි යෑමත් ඒගොල්ලන්ගේ පෞෂ්‍ය දියුණු කිරීමත් තමයි මේ නායකත්ව පුහුණු වැඩමාළාවේ අපේ අරමුණ. මෙම පුහුණු වැඩමාළුවට අපි ප්‍රොවින්සස් 7කින් පුහුණු කරුවන් සහභාගී වෙලා ඉන්නවා 21 දෙනෙක් පමණ මේකට සහභාගී වෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ උතුරු නැගෙනහිර ප්‍රදේශයනුත් අපිට මේ පුහුණු වැඩමුළුවට සහභාගී වෙලා ඉන්නවා. ඒක අපි අගය කරනවා.